අපි පොරොන්දු වෙන සභාපතිතුමා අද මේ ආණ්ඩුව විසින් සොකමැත්ත වෙනුවට බලහත්කාරයෙන් සාමාන්‍ය වැඩ කරන විශ්‍රාමිකයන්ට EPF ETF තත්ත්වයට අපේ වැඩ කරන ජනතාව ගහන මේ අසාධාරණ බද්ද අද ක්‍රියාත්මක කරන්න යනවා ඒකට එරෙහිව අපි නව නීති ගේනවා එන්න කැමති කරු හර්ෂ මන්ත්‍රීතුමාගෙන් මේ පනතට විරුද්ධව ඡන්දය දෙනවද දෙක එතුමා සභාපති හැටියට ඉන්නා වූ ඒ මුදල් කමිටුවෙන් මේක අනුමත කිරීම ප්‍රතික්ෂේප කළාද මේ දෙක ඔබගෙන් අහන්න කැමති පළවෙනි ප්‍රශ්නයේ උත්තරේ ඕ මේකට විරුද්ධව ඡන්දය දෙනවා දෙක මම වගකීමක් සහිත සභාපතිවරයෙක් හැටියට මම පක්ෂපාත බලන්නේ නැහැ සභාවේදී ඒ නිසා මම කලින්ම කිව්වා මම ඡන්දය දීමෙන් වැළකී සිටිනවා කියලා බොහොම ස්තුතියි දැන් ඔබතුමා ස්වාධීනව ඉන්නවා කියුවේ මොකටද එකක් ඡන්දය දීමෙන් වැළකී ඉන්නවා අනිත් එක ස්වාධීනව ඉන්නවා කියේ මොකටද සභාව කාරක සභාවක එහෙම නැත්නම් කමිටුවක සභාපති වුණාම පක්ෂග්‍රාහී වෙන්න බෑ හරි ඉතින් ඒ නිසා ඡන්ද ගන්න වෙලාවේදී මම දැඩිව මේක විවේචනය කරා ඒකට කැමති විවේචනය කරා හරි හරි ඒ කියන්නේ පක්ෂග්‍රාහී වෙන්න බෑ සභාපති නම් කමිටුවේ වාසුදේව නායකර මැතිතුමා ඒ ප්‍රශ්න ඒ යොමු කරපු ප්‍රශ්නෙට බොහොම ස්තුතියි. මොකද තිතුරුමට මේ එළියට කරන වැඩ ටික එළියට කියලා මුදල් කාරක සභාවේදී මේ රජයේ ගෙනින වැඩ පිළිවෙල සහයෝගය ලබා දෙන එක එතුමා දිගටම කරගෙන යනවා. මේක පනතක් නෙවෙයි මේක කඩුවක්. සේවක අරසාධක අරමුදල එහි හිස උඩින් කඩුවක් ඔසවලා මෙම යෝජනාවට සම්මත මෙම බදු පැනවීමට එකඟ වෙනවද? එහෙම නැත්නම් ආණ්ඩුව විසින් ඉදිරිපත් කරලා තිබෙන ණය ප්‍රතිවගත කිරීමේ වැඩසටහනට එකඟ වෙනවද කියලා මේ අහන්නේ. ඒතර අපි පාර්ලිමේන්තුවේ අත උස්සනවා සේවක අරසාධක අරමුදලට තරජනාත්මක ලෙස බලපෑම් කිරීම සඳහා නීතියක් සම්පාදනය කරන්න. සජිත් ප්‍රේමදාස මහත්තයාට මේක බාර ගන්න කිව්වා. අනුර කුමාර දිසානායක මහත්තයෝ ඔබතුමාටත් මේක බාර ගන්න කිව්වා. මේ අපි පාර්ලිමේන්තුවේ ඉල්ලුවා මේක කතා දිනවා අපි කිව්වා ඔබතුමාලාට මේක බාර ගන්න කියලා. හරිද? නැහැ ඉතින් මේක අහන්නකෝ ඉතින්. ඔබතුමා මේ පිටිපස්සෙන් ඉඳලා වාඩි මේ විපක්ෂයේ තුන්වෙනි පේළියේ වාඩි වෙලා මට කියන ආණ්ඩුව බාර ගන්න කියලා. ඔබතුමා කොහොමද ආණ්ඩුවක් දෙන්නේ? ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ තුන්වෙනි පේළියේ වාඩි වෙලා කියන අනුර ඔයා මේක බාර ගන්න. එයා මේ තුන්වෙනි පේළියේ වාඩි වෙලා විපක්ෂේ. මම කියන්නේ ආණ්ඩුව දැන් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බාර ගන්න කවුද? ගරු බණ්ඩාරනායක මන්ත්‍රීතුමනි පාර්ලිමේන්තුවේ පිටිපස්සෙම පේළියේ වාඩි වෙලා හරි අපි කිව්වේ තමුන්නාන්සේලාට මේ වගකීම බාර ගන්න කියන එක. ෆයිල් ගොඩ ගහගෙන ෆයිල් පෙන්නලා අරින්න මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව බාරගත්තා නම් මේ වැටිච්ච එක ගොඩ දාන්න තිබුණානේ. දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කීම සභාව එකඟද? දැන් ඡන්දය පාවිච්චි කිරීමේ අවස්ථාව. ගරු මන්ත්‍රීතුමාලා වරද්ද ගන්න එපා. පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම පක්ෂව ඡන්ද 103යි විපක්ෂව ඡන්ද 58යි. ඒ අනුව දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම සම්මතයි.